දවස්වල හැමෝම බනින, හැමෝම දෝෂාරෝපණය කරන, හැමෝම චෝදනා කරන, සමහරු තර්ජනය කරන චරිතයක් වෙලා ඉන්නේ. ඒ මම අමල් පෙරර වෙනුවෙන් කතා කරා කියලා, අමල් පෙරර වෙනුවෙන් පෙනී හිටියා කියලා. මම පෙනී හිටියේ කුඩුකාරයෙක් වෙනුවෙන් නෙවෙයි, මම පෙනී හිටියේ කලාකාරයෙක් වෙනුවෙන්. ඒක පොඩ්ඩක් නිවැරදිව තේරුම් ගත්තොත් හොඳයි. දැන් මම ওই වීඩියෝ එක දානකොට අමල් පෙරර ඇතුළු පිරිස අත්අඩංගුවට අරගෙන පහුවෙන දාම මේ වීඩියෝ එක දාන්නේ. හැබැයි එතකොටත් පරීක්ෂණ කටයුතු කෙරීගෙන යනවා. තීරණයක් දීලා තිබුණේ නැහැ ඔවුන් වැරදි කරුවන් කියලා. ඉතින් මම එතකොට ඉල්ලීමක් කරා, එහෙම නීතිමේ නීතියෙන් තීරණයක් ලබා නොදීම තුළ, තීන්දුවක් ලබා නොදීම තුළ අපි කොහොමද තීරණය කරන්නේ ඔවුන් වැරදිකාරයෝ කියලා. ඒකට හොඳම උදාහරණය තමයි නදිමාල්. දැන් නදිමාල් මේ වෙද්දි අපේ රටේ කුඩුකාරයෙක්. හැබැයි නදිමාල් නිදහස්. ඒ පුවත අද අවස්සේදී අපට දැනගන්න ලැබෙවි. නදිමාල් මේ වුණ නිදහස්. හැබැයි නිදහස් වුණත් ඔහු ලංකාවේ කුඩුකාරයෙක්. දැන් කවුද මේකට වග කියන්නේ? කල්පනා කරලා බලන්න. මම මගේ වීඩියෝ කරා කියන්න උත්සාහ කළේ මෙන්න මේ කාරණාව. අනික මම කිසිම මොහොත කියලා තියෙනවා අමල් පෙරේරා නිර්දෝෂී කියලා. මම පැහැදිලිව කියලා තියෙනවා අමල් පෙරේරා වැරදිකාරයෙක් නම් ඔහුට හිමිවිය යුතු උපරිම දඬුවම් හිමිවිය යුතුයි කියලා මම පැහැදිලිවම කියලා තියෙනවා. හැබැයි ඒ කාරණාව විශ්මතු කරන්නේ නැහැ. මම අර අමල් පෙරේරාගේ ජීවිත කතාවේ යම් කිසි කොටසක් කිව්වා. ඒක උත්සාහ කරලා මම මේ අමල් පෙරේරාව සුද්ධ කරන්න හදනවා කියලා කියලා තිබ්බා. ඒක හරි වැරදි. මට කිසිම කුඩුකාරයෙක්වත් කිසිම වැරදිකාරයෙක්වත් නිවැරදි කරන්න ඕන වෙනුවෙන් පෙනී සිටින මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ රටේ වැරදි සිද්ධ වෙනකොට, දේශපාලඥයෝ වැරදි කරනකොට, හොරකම් කරනකොට, නම්ගම් එක්ක කතා කරපු මිනිස්සෙක් මම. මගේ වීඩියෝස් බලන්න මම බොරුද කියන්නේ කියලා. ඉතින් මම එහෙම කරපු මට මෙහෙම කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මම පෙනී හිටියේ අමල් පෙරේරා කියන කලාකරුවා වෙනුවෙන්, නැතුව කුඩුකාරයෙක් වෙනුවෙන් නෙවෙයි. දැන් හොඳම කාරණාව මේ වෙනකොට ටිකෙන් ටික එළිවෙගෙන යනවා. අපේ රටේ දේශපාලඥයෝ මේ පාතාලය සහ මේ කුඩුකාරයොත් එක්ක මොන වගේ සම්බන්ධතාවයක්ද තියෙන්නේ කියලා. ඡායාරූප එක්ක තමයි අන්තර්ජාලයේ පළවෙන්නේ. සමහරු බදාගෙන ඉන්නවා, උම්මදීගෙන ඉන්නවා, කේක් කවනවා, පාටි දානවා, ව්‍යාපාර ආරම්භ කරලා තියෙනවා, විවිධ දේවල්. ඔය අපේ රටේ බහුතරය දේශපාලඥය සහ ඔය පාතාලයේ කුඩුකාරය අතර තියෙන ඍජු සම්බන්ධතාවය. ඔය පාතාලය සහ කුඩුකාරය නිර්මාණය කරන්නේ දේශපාලඥයෝ. මොකද දේශපාලඥයන්ගේ බලය තහවුරු කරගන්න ඒ රඳා පවතින්නේ පාතාලය සහ කුඩුකාරය නිසා. ඉතින් ඒ නිසා මේ දෙගොල්ලෝ අතර තියෙන ඍජු සම්බන්ධතාවය. ඉතින් ලංකාවේ කුඩු බිස්නස් කරපු එකම එක අමල් පෙරේරා නෙමෙයි. තව කුඩු බිස්නස් කරන ඕනතරම් උන් අපේ රටේ ඉන්නවා. අපි උන්ටත් විරුද්ධව කතා කරමු. උන්ට විරුද්ධව කෑ ගහමු. අන්න එහෙම කෑ ගහන්න පුළුවන් නම්, උන්ට විරුද්ධව කතා කරන්න පුළුවන් නම්, ඔය දේශපාලඥයෝ, කුඩුකාරයෝ, පාතාලයෝ අපේ කකුල් දෙක ළඟ දනගස්සන්න පුළුවන්. මම අවසාන වතාවටත් කියන්නේ, ඉල්ලීමක් කරන්නේ, දැන් තීන්දුවක් දෙන්න කලින්, නීතිමය තීන්දුවක් දෙන්න කලින් වැරදිකාරයෝ කරන්න යන්න එපා. ඒ වගේ අහිංසක අසරණ මිනිස්සු අපේ රටේ ඕන තරම් ඉන්නවා. අත්අඩංගුවට පත්තුණු සැනින් වැරදිකාරයෙක් කියලා මුළු සමාජෙම හංවඩු ගහනවා. හැබැයි ඒ අහිංසක මිනිස්සයාව නිදොස් කොට නිදහස් කරායින් පස්සේ ඒත් ඔහු වැරදිකාරයෙක්ම තමයි. ඔහු නිර්දෝෂී මිනිහෙක් කියන්නේ ලංකාවේ ලෝකෙ කිසිම මිනිස්සෙක් සූදානම් නැහැ. ඒක තමයි ඇත්ත. මම අවසාන වශයෙන් උත් කියන්නේ, මට ගොඩක් අය බැනලා තිබ්බා, චෝදනා කරලා තිබ්බා. මට විතරක් නෙමෙයි, මගේ දරුවන්ට, මගේ බිරිඳට, මගේ අම්මා අප්පච්චිට විවිධ දේවල් කියලා බැනලා තිබුණා. එහෙම බැනනා කියලා මගේ තුන් හිතකවත් කිසිම තරහක් නැහැ. මචං උඹලටත් කරදරයක් නම් උඹල වෙනුවෙන් පෙනී සිටින්න, උඹල වෙනුවෙන් කතා කරන්න මම දෙපාරක් හිතන්නේ. බොහොම ස්තුතියි.